hirugossip.lk. ආයිබෝන් අත්‍යම පුංචි වීඩියෝකින් පණිවිඩයක් දෙන්න තමයි මම මෙල ඇස්ති වෙන්නේ අම්මා කෙනෙක් සහ කලා ශිල්පිනියක් විතර මම හිතනවා මේ වෙලාවේ මගේ මේ දේ වෙන්න ඕනේ කියලා මේ දවස්වල හුඟක් ප්‍රවෘත්තිවල නැත්නම් සමාජ ජාලවල කතා කරන දෙයක් තමයි අපි දකින දෙයක් තමයි ළමා අපයෝජන පිළිබඳව ළමා අපචාර පිළිබඳව ළමයින්ව අපයෝජනය කරලා මරලා දාලා යන සිද්ධි එමටයි एक मास गान दरुवाटात सिद्धवेनवा किनेक हिता गानात बे मी वागे बौद्ध रटक अवुरुदु एक हमारे इंदां अवुरुदु दोलह दहातुन दहातर दाक्वाम दरुवांट मे वागे सिद्धुवीम गणनावाक पाहुगीटिके देखपु निसा मेक एन्नेन्न तवत्ते वेडिवेन निसा मम हितुवा मेकेन कथा करन्न ओने मटात अवुरुदु हयक पुंचि दीनियक इन्न अम्मा केनेक हटियट ඇත්තටම අපි කාර්ය බහුලයි අපි රස්සාවල් කරනවා අපිට රස්සාවල් කරන්න ඕනේ අපිට නිතින් ජීවන වියදමත් එක්ක අම්මට අත දෙන්නම රැකියාව කරත් මදිද ජීවත් වෙන එක ඔක්කොම ඇත්ත නමුත් මේ අපි හැම දෙයක්ම කරන්නේ අපේ දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන කරන්න මේ මහන්සි වෙන්නේ මේ දේවල් නිසා නමුත් අපි ඒ දේවල් කරන්න අපි දරුවම කොහෙන් හරි තියලා යන්න තමයි පුරුදු ලතින් එක්කොඩේ කියලා එක එහෙම නැත්තම් හිතවත් ගෙදරක නැත්තම් කවුරු හරි දන්න නිවසක් කතා කරලා ඒ දේවල් වල ඒ වගේ අපි දාලා යන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ ටැං වල අත්‍තරම ආරක්ෂාව තියෙනවද කියන එක ගැන දෙමාපිය විදිහට අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ. මොකද අපචාරයක් වුණාම අපයෝජකයව හොයාගෙන මේ නීති ඉස්සරහට ගෙන යන්න එක ඉල්ලා මරණ එක මේ හැම දෙයක්ම කරන්න කලින් අපිට වගකීමක් තියෙනවා ඊට කලින් කරන්න අපි දරුවන් ගැන අපි අවධානයෙන් ඉන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඒක පළවෙනි කාර්යය. මොකද දෙයක් වුණාට පස්සේ නීති ඉස්සරහට ගිහිල්ලා වන්දි ගන්න එක දෙවනු සිද්ධ වෙන දෙයක්. ඒත් අපේ දරුවන්ට සිද්ධ වෙච්ච දේ ඒ මොනවා කරත් අපිට ආපහු හදන්නවත් ඒවා හරි ගස්සවන්නත් පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම මේකේ වගකීම තියෙනවා අම්මා කෙනෙකුට. තාත්තරත් වඩා අම්මත් එක්ක දරුවෝ බොහොම කිට්ටුයි. අම්මත් එක්ක තමයි ගොඩක් වෙලාවට හැමදේම කතා කරන්නේ. දරුවාගේ හැම වෙනස් වීමක් ඉක්මනටම අම්මට දැනෙනවා. ඒක නිසා අම්මට පුළුවන් යම් කිසි පුංචි ලිංගික අධ්‍යාපනයක් නිවස තුර දීම දරුවන්ට ලබා දෙන්න. තමන් අනවශ්‍ය දේ අතපත ගන්නවා නම් එහෙම නැත්නම් තමන්ගේ ලිංගික අවයව අතපත ගන්නවා නම් ඒවට කවුරු හරි ඒවා මේ බලනවා නම් මොනවා හරි දේවල් වලදී මේ දරුවන්ට මේ දේවල් කරන්න එපා මේ දේවල් සිද්ධ වුණොත් ඔය ඉක්මනට ඇවිල්ලා අපිට කියන්න කියන දැනුවත් කිරීම ඔබ දරුවන්ට ලබා දෙන්න සහ මේ වගේ දේවල් ගොඩක් වෙලාවට කරන අම්මව තාත්තව මරනවා නංගියෝ මල්ලියෝ මරනවා ආමික කිව්වොත් ආ මරනවා ඒ වගේ බය කරලා ළමයින්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්. මොකද බයිට ළමයි ඒවා කියන්නේ නැහැ. නැත්තම් මොන හරි රස කැවිල්ලක් දීලා නැත්තම් මොන හරි සෙල්ලම් බඩුවක් දීලා මොන හරි ආස කරන දෙයක් මොන හරි දෙයක් දීලා දරුවන්ව රවට්ටලා මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දෙකටම දරුවන් අහු වෙනවා. මොකද ඒගොල්ලන්ට අධ්‍යාපනයක් සහ මේ මොකද තමන්ට සිද්ධ වෙන්නේ තමන්ට මොකද මේ කරන්න කියන එක ගැන අවබෝධයක් නැහැ. සහ මෙහෙම දෙයක් වුණාම ගෙදර වෙල කියන ළමයි ලැජ්ජ වෙනවා බය වෙනවා. මොකද අම්මත් එක්ක තාත්තත් එක්ක ලොකු සමීප සම්බන්ධතාවයක් නැත්තම් මේ දේවල් කියන්නේ නැහැ. ඒක නිසා හැම විටම දරුවන්ට මානසිකත්වයේ හදන්න ඔයාට උණ දෙයක් වුණොත් ඔයා අපිට ඇවිත් කියන්න. එතන මොනවද සිද්ධ වෙන්නේ එතන කවුද ඉන්නේ වට මොනවද කරන්නේ මේ දේවල් නිතර දරුවත් එක්ක කතා බහ කරන. එතකොට දරුවෝ ඇත්ත කියන්න පෙළඹෙනවා. ඒත් එකම තවත් කටයුත්තක් තමයි ඕනිම ස්ථානයක මේ දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමගේ නිවස තුල තමයි මේ දේවල් වෙන්නේ. අපි හිතුවේ නැතුණාට සමහර ලාට වැඩි හිටි අපි නවත්තන් ඉන්න ගෙදර වැඩි හිටි පිරිමි ඥාති පිරිමි අතින් සමහර වෙලාවට වාසලන පිරිමි ළමයි අතින් අපි හිතන්නේ නැතුව දාල යනකොට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සාමනීරයන් වහන්සේලාට මේ වැඩිහිටි භික්ෂූන් අතරින් සිද්ධ වෙන්න පුළුවන්. පාසල් වල වැඩිහිටි පිරිමි ළමයි අතරින් පුංචි ළමයින්ට වෙන්න පුළුවන්. මේ හැම තැනකම මේ අපයෝජනය කියන එක අපචාර කියන එක සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ මෙවැනි දෙයක් කොහේ හරි දැක්කොත් කොහේ හරි ස්ථානික මෙවැනි දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් කෝච්චියක හෝ බස් රථයක හෝ පාසල් වෑන් රථයක ඉක්මනට ඇවිල්ලා වැඩිහිටි එක්ක දැනුවත් කරන්න නැත්නම් ඔබ මේ වෙනුවෙන් ඉක්මනට ක්‍රියා කරන්න. ඔබ ක්‍රියාත්මක වෙන්න. මේකට විරුද්ධ වෙන්නේ නැගී සිටින කතා කරන්න. එහෙම දෙයක් කොහේ හරි පොදු ස්ථානයක දැක්කොත් අපි ගමක් විදිහට මොන හරි දෙයක් වුණාට පස්සේ ඒ කෙනාව මරන්න පොරොද්ද බැඳගෙන ඉන්නවා. නමුත් ගමක් විදිහට කරන්න පුළුවන් ගොඩාක් දේවල් අපිට තියෙනවා. අසවල සිනිවසක ළමෙක් කෙලී ඉන්නවා දැක්කොත් අනවශ්‍ය පුද්ගලික කතා කරනවා දැක්කොත් පුංචි ළමෙක් නොසලකිරීමත් කමින්
පාරට ඇවිලිනව දැක්කොත් අපි ඒ පිළිබඳව විමසලා ඉගෙන හොය බලලා නිවසට බාර දෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන් අහක බලන් යනට වඩා අපිට දමක් කරන්න පුළුවන් අපිට එහෙම ගමක් විදියට මේ හැම දෙයක් ගැනම අවධානය හිරුවත් අපි අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් ගැන නේ මම කියන්නේ ඒව ගැන හරියට හොයනවානේ නමුත් මේ මං කියන්නේ මේ දරුව ගැන අනවශ්‍ය විදියට මොන අර්ථ අපට ඉන්න ළමයිකට වෙනවා දකින්නවා නම් ඒකට විරුද්ධ වෙලා ඒකට ක්‍රියාත්මක කරන්න. එතකොට ගමක් විදියට එහෙම වෙනවා නම් රටක් විදියට අපිට තව ටිකක් වැඩිපුර දේවල් මේ වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නීතිය තියෙන දෙවනුව පළවෙනුව අපිට අපිට දෙමාපියන් විදියට වැඩිහිටියන් විදියට මේ රටේ කොටස් කරන විදියට මේ පිළිබඳ ලොකු විශාල වගකීමක් තියෙනවා. මේ පුංචි දරුවන් රැකගන්න මේ පුංචි දරුවන් ආරක්ෂා කරගන්න අපි බැඳිලා ඉන්නවා. ඒ නිසා අපි මේ දේවල් අපි අතින් මගහැරලා තියෙන දේවල් අපි ප්‍රථමයෙන් අපි ක්‍රියාවට නංගමු. දැන් අපිට ක්‍රියාවට නංගවන්න කාලය ඇවිල්ලා. මොකද එන්න එන්නම මේ தත්වය වැඩි වෙලා තියෙනවා. අපිට මේක වළක්ව ගන්න අපි එකතු වුණොත් මේ தත්ත්ව පාලනය කරන්න පුළුවන් කියන යෝජනාව මම කරමින් දරුවන් පණ වගේ දැස්මෙන් රැකගනිමු. අපි දරුවන්ගේ ආරක්ෂාව ගැන පළමුව දෙවනුව තුන්වනුව හිතලා බලමු. අපි දරුවන් පණමින් දැස්මින් රැකගනිමු කියලා නැවතවරක් කියමින් ස්තුතිවන්ත වෙනවා. hitugossip.lk